හිසකෙස් යනවාද විසඳුම දින 6 ශාකසාර වටෝරුවකට අනුව නිපද වෙන ගණේෂා හියා ග්‍රෝත් ඔයිල් වන්දනාගාරවල සෙනග කියන්නේ ස්ට්‍රෙන්ත් එක වැඩි වෙලා තියෙනවා මොකද පොලිස් පරීක්ෂණ පොලිස් වැටලීම් විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වලට එරෙහි පොලිස් වැටලීම් රාශියක් සිදු වෙනවා මේ දවස්වල ඉතින් අපේ රටේ මේ කුඩු උදුර බොහොම දරුණු විදිහට පැතිරිලා ගිහින් තියෙනවා මේකේ විවිධ තලයේ කුඩු උදුර පැතිරිලා තියෙනවා ඒ කියන්නේ ලොකු මුදලල්ලා ඉන්නවා සාමාන්‍ය මුදලල්ලා ඉන්නවා සාමාන්‍ය බෙදාහරින්නෝ ඉන්නවා ඒ වගේම කුඩු පාවිච්චි කරන ළමයි ඉන්නවා අපි බැලුවොත් එහෙම කොළඹ ප්‍රදේශයෙන් බස්නාහිර පළාතෙන් සෑහෙන ප්‍රමාණයක් අහු වෙනවා නමුත් වැලිකඩ වගේ බන්ධනාගාරවල ඉන්න ප්‍රමාණය හුඟක් වැඩි වෙලා තියෙනවා ඉතින් ඒක නිසා ඒ අයට අපහසුතාවයට පත් වෙනවා ඉතින් මෙතන ඉඩ තියෙන ඒරියා එකට අතන වැඩිපුර ඉන්න කට්ටිය යම් කිසි කාල සීමාවකට දාන්න බලන්න තමයි අද මෙහෙ ආවේ ඔබතුමා ඇතුළු රජයේ වගකීම් නිලධාරීන්ට බන්ධනාගාරයේ ගතව ඉන්න පාතාලයන්ගෙන් සම යම් කිසි ජීවිත තර්ජන ඉල්ලලා තියෙනවා මේ තත්ත්වය ඔබතුමා කොහොමද දකි ඕවට බය නම් අපි මේ වෙයි ඉන්නේ මිනිසුන්ට කරන්න පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවා ඉතින් සමහර මිනිස්සු කරන්න බැරි දේවල් ගැනත් කතා කරනවා ඉතින් ඒකින්ද ඕවට බය නම් මේ තනතුරු බාර අරගෙන අපිට වැඩ කරන්න බෑ අපි ඕවට බය නැහැ අපේ රටේ ජනතාවට නිදහස ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් උදා කරන්න කරන්න අවශ්‍ය දේවල් ඔක්කොම අපි කරනවා ඕවට බය වෙලා පැත්තකට වෙලා ඉන්නේ එහෙම වුණොත් මේ රටට අනාගතයක් නැහැ මට ඒ ගැන කියන්න තියෙන මෙච්චරයි ඔය වර්ජනයට ගිහිල්ලා ඉන්න හිරකාරයෝ කොටස තමයි මේ රටේ ඉන්න ලොකුම අපරාධකාරයෝ ටික ඉතින් ඒ අය ඉල්ලීම් ඉල්ලලා බොහොම අසාධාරණ ඉල්ලීම් වාගයක් ඉල්ලීම් අපිට ඉෂ්ට කරන්න පුළුවන් ඉල්ලීම් නමුත් අසාධාරණ ඉල්ලීම් අපිට ඉෂ්ට කරන්න බෑ ඒක ඇවිල්ලා මැක්සිමම් සිකියුරිටි ප්‍රිසන් එක එහෙම නැත්නම් අධි ආරක්ෂිත හිරගෙදර ඒකට යන ඕනම කෙනෙක්ව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා පවා එතනදි චෙක් කළා තමයි අතුලට ගන්නෙ ඔය උපවාසය ගැන මට කියන්න තියෙන මෙච්චරයි අපේ රටේ මාරාන්තික උපවාසයක් කරායලා කියලා මියගිය එකම පුද්ගලයා තිලීපන් පමණයි තිලීපනුත් මියගිය උපවාසය නෙමෙයි තිලීපන් ලෙඩෙක් එයාට ලෙඩක් තිබුණා ඒක නිසා ප්‍රභාකරන් ඒ කාලේ ගිහුවා එයාට උපවාසයට යන්න කියලා ඒ ඇරෙන් අනික් ඔය මාරාන්තික උපවාස කරපු හැම කෙනෙක්ම වගේ දවස් දෙකක් තුනක් යනකොට බඩගින්න වැඩි වෙනකොට මොකක් හරි හේතුවක් අරගෙන කවුරු හරි දෙන ෆෘට් ජූස් එකක් බීලා නැකිනවා ඉතින් මෙතනත් ඒ වගේ තමයි ඒ අයට කෑම තියෙනවා නොකා ඉන්න එක තමයි ප්‍රශ්නේ බන්ධනාගාර නිලධාරීන් ඒ අයට කියනවා කන්න කියලා ඒ තාම කීප දෙනෙක් ඉන්නවා නෑ අපි කන්නේ නෑ කියලා හව හෙට අනිද්දානට ඒ අය කයි ඒකින්ද ඒක ප්‍රශ්නයක් නෑ Lifebuoy shampoo ලේද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි